වගේම මේ අවස්ථාවට සහභාගී වන වැලිමඩ දේශප්‍රේමී හිතවතුනි හිතවතේනි මිත්‍රවරුනි තමුණාන්සලා මගේ රජයක් යටතේ මට අවශ්‍ය වෙන්නේ නැහැ පිටරට ගොවියව ආරක්ෂා කරන්න. මම තමුණාන්සලාට පොරොන්දු වෙන්නේ දේශීය ගොවියා අපි ආරක්ෂා කරනවා කියන එක. අල ගෝවියා වේවා වී ගෝවියා වේවා කිරි ගෝවියා වේවා ගම්මිරිස් ගෝවියා වේවා එළවලු ගෝවියා වේවා අපි ඔවුන්ව ආරක්ෂා කළ යුතුයි. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්නේ නැහැ අපේ දේශීය ආහාර අතින් ස්වයංපෝෂිත වෙන්න. අපි ඊළඟ පරම්පරාව ගොවි කෘෂිකර්මාන්තයට යොමු කරවන්නට අපිට පුළුවන් වෙන්නේ අපිට පුළුවන් කමක් නැහැ අපේ ගෝවියා හැමදාම දුප්පත්ව තියන්නට. අපිට අවශ්‍ය වුණ විවසායකෙක් කරන්නට ඔවුන්ට හොඳ ආදායමක් ලබා දෙන්නට. මේ නිසා තමුණාන්සලාට පොරොන්දු වෙනවා. තමුණාන්සලා අද මේ විඳින දුක ඉදිරියේදී විඳින්නට වෙන්නේ නැtei කියන කාරණය මම තමුණාන්සලාට සාතික වෙනවා. අපි දන්නවා එදා අපි විවිධ භෝග වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. අපි අර්ථපල් වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. 100%ක් මේ රටේ අපි නිෂ්පාදනය කරා. නමුත් අද 70%ක් පිටරට ගොවියෝ පිටරටින් අපි ගෙන්නන්නේ. ඇයි අපිට බැරි එදා වගේ 100%ක්ම ස්වයංපෝෂිත වෙන්න? මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. වී ගොවිතැන වේවා අර්ථපල් ගොවිතැන වේවා කිරි ගොවිතැන වේවා එළවලු ගොවිතැන වේවා මේ සෑම තේ වැවිලි කර්මාන්තය මේ සෑම එකක්ම මේ වෙනකොට කඩා වැටිලා. මේකට හේතුව අදූරදර්ශී පාලනය. බලන්න තේවලට අපේ කාලේ ඉතා හොඳ මිලක් තිබුණා. නමුත් ව්‍යාපාරිකයන්ට කීප දෙනෙකුට ඉඩ දුන්නා පිටරටින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා අපේ ගුණාත්මක තේ සමග සම්බන්ධ කරලා ප්‍රතිඅපනයනය කරන්නට. මේ හේතුව නිසා ලෝක වෙළඳපොලේ අපේ ගුණාත්මක තේ වලට එදා තිබුණු මිල අපි එදා ලෝකේ පළවෙනි තැන හිටියේ අද හතරවෙනි තැනට වැටිලා. අපිට අපේ තේවලට හොඳ මිලක් ලබා ගන්නට බැරි නම් අපේ තේ වතු එහෙම නැත්නම් කුඩා තේ වතු හිමියා මේ කිසිවක් අපිට නඩත්තු කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එළවලු. බලන්න එළවලු අපි අද විශාල වශයෙන් මේ ප්‍රදේශවල එළවලු නිෂ්පාදනය කරනවා. අපි රාජ්‍ය අනුග්‍රහය දීලා නවීන තාක්ෂණය මේ අයට හඳුන්වලා දීලා මේ එළවලු වලින් ලැබෙන ආදායම ගොවියාට වැඩි කරලා දෙන්නට ඕනේ. අපි බලන්න තාක්ෂණය හරහා නියම බීජ ලබා දෙන්න, ඒ වගේම ඒවා ප්‍රවාහනය කරන්න හසුරන්න. මේවා දන්නවද 40% එළවලු වලින් විනාශ වෙලා යනවා. මේ ආදායම ගොවියාට එන්නට ඕනේ. අපිට තාක්ෂණය හරහා අපිට මේවා කරන්නට පුළුවන්. ඒවට රජය මැදිහත් වෙන්නට ඕනේ. ඒ වගේමයි අපි බීජාල අපි අපේ රටේ අපිට අවශ්‍ය බීජාල නිෂ්පාදනය කරන්නට ඕන. අපිට සුදුසු ජාල නිෂ්පාදනය කරන්නට ඕනේ. හොඳ ගුණාත්මක අපි පිට රටින් ගෙන්නනවන හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළම බීජාල ගෙනාවොත් පමණයි අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. අඩු ආදායමකින් වැඩි ඵලදාවක් ලබා ගන්නා විද්‍යාත්මක ක්‍රම තාක්ෂණ අපි ගොවි ජනතාවට හඳුන්වලා දෙන්නට ඕන. ගොවි ජනතාව අපි ජීවත් කරවන්නට ඕන. ඉදිරි පරම්පරාවන් ගොවිකමට කෘෂිකර්මාන්තයට අපි යොමු කරන්නට නම් ඔවුන්ට හොඳ ආදායමක් අපි ලබා දෙන්නට ඕනේ. අපි අද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළා. අපි ඒ සඳහන් කරා කෘෂිකර්මාන්තය වෙනුවෙන් සෑම ශේෂ්ත්‍රයකම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි විශාල ප්‍රමුඛත්වයක් දෙනවා. ප්‍රමුඛත්වයක් දීලා රජයක් හැටියට අපි ඍජුවම
ඉදිරිපත් වෙලා ගොවි ජනතාව ආරක්ෂා කරගන්නවයි කියන එක මම සාතික වෙනවා. ඒ හින්දා තමයි අපි එදා අපි පොහොර සානාධාරය ලබා දුන්නා. නමුත් මෙවර අපි පොහොර නොමිලේ ලබා දෙන්නට අපි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ගොවි ජනතාවට අද විවිධ ප්‍රශ්න තුවි ණය අපි කපා හරින්න අපි යෝජනා කරා. ඒ වගේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂිකර්මාන්තය දියුණු කරන්නට කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි තිබෙන බදු ඒ අවශ්‍ය උපකරණ ගෙන්නන්නට තියෙන බදු අපි සම්පූර්ණයෙන්ම අහ කරනවා මේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට. අපි මේ සෑම දෙයක්ම කරන්නේ යම්කිසි අරමුණක් ඇතිව. අපිට පුළුවන් කමක් නැහැ ලෝකේම ආහාර ඉදිරියේදී ආහාර ඒ රටවල් ආහාර වලින් ස්වයංපෝෂිත විය යුතුයි. අපිට පුළුවන් කමක් නැහැ කවදාකවත් පිටරටින් බලාගෙන ඉන්නට. අපි ආහාර වලින් ස්වයංපෝෂිත වෙන්නට ආහාර සුරක්ෂිතභාවය වැඩි කරන්නට අපි මේ සෑම සහනයක්ම අපි ලබා දෙන්නේ අන්න ඒ අරමුණ ඇති කරගෙනයි. ඉතින් අපි දන්නවා විවිධ ව්‍යවසායකයන් හැටියට අපි ගොවියා හැමදාමත් ගොවි කමේම පමණක් තියන්නේ ඔහු ව්‍යවසායකෙක් බවට පත් කරන්නට ඕන. දැන් මෙතුමා සඳහන් කරා මල් පැල. අපි මේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට දිරිගන්වන්නට ඕන. ඒ ව්‍යාපාරය දිරිගන්නන්නේ නැත්නම් ඒ ව්‍යාපාරය කඩා වැටෙනවා. අපිට හැකි සෑම සහයෝගයක්ම රජයක් හැටියට ව්‍යාපාරය ගොඩනගන්නට අපි උදව් කරන්නට ඕන. මෙන්න මේ හින්දා අපි ව්‍යාපාරිකයන් වෙනුවෙනුත් විශාල සහන රැසක් අපි ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ජනතාව ජීවත් කරවීමේ අපේ ආර්ථික සැලැස්ම අපි ඉදිරිපත් කළ තියෙන ආර්ථික සැලැස්ම ජනතාව කේන්ද්‍රීය කරගෙන කියන්නේ ජනතාව ජීවත් කරවීමේ ආර්ථික සැලැස්මක් තමයි අපි ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි සෑම සමාජයේ ඉන්න සෑම මට්ටමකම තවමත් අපේ දිලිඳුභාවයෙන් ඉන්න ජන කොට්ටාසයක් ඉන්නවා. ගොවිතැන කරන ජන කොට්ටාසයක් ඉන්නවා. මාධ්‍යම පන්තික කොට්ටාසයක් ඉන්නවා. මේ සෑම කොටසකටම අපි ජීවත් කරවලීමේ හැකි ආර්ථික ප්‍රතිපත්තියක් තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.